සමගි ජන බලවේගය බොරුවට වඩා ඇත්ත බලවත් ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක් දිනමු සමගි ජන බලවේගය බොරුවට වඩා ඇත්ත ඒ නිසා ඇය ඇත්තරම මූලිකත්වයේ අරගෙන ඉතාමත් ලස්සන වැඩසටහන ඔරුවට වඩා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය ජේ.සී. අලවතුවල අංක 7 සමගි ජන බලවේගය 19.90 සුවසැරිය ගොඩනැගූ ආචාර්ය හර්ෂද සිල්වා අංක 10 සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කය අංක 18 සමගි ජන බලවේගයෙන් කොළඹ ඉන්නම ඕනේ එරම් අංක 18 සමගි ජන බලවේගයෙන් කොළඹ ඉන්නම ඕනේ එරම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය ජේ.සී. අලවතුවල අංක 7 සමගි ජන බලවේගය රාජපක්ෂ දවසක යාගේ ඔෆිස් එකට එන්න කියලා කිව්වා මට ඔයාට පුළුවන් ත දැන් මේ අපිට පේන විදිහව පළවෙනියා වෙයි බලත් සභාවෙන් ඔයාට අඩියක් පස්සට නම් කැම්පේන් එක පොඩ්ඩක් පහු කරගන්න බැරිද අපිට උදේ ගම්මන් පිට එක දෙන්න ඕනේ කියලා හරිද මට ඔන්න ඔය විදිහ තමයි එතන සැලකුවේ ඊට UMP එකට ගියාම UMP එක කොහොමද ගෑනුන්ට සලකන්නේ ඔයාලා දන්නවනේ පිරිමින්දනේ වැඩිපුර සලකන්නේ ඒකේ ඉතින් මම ඈ දැන් මම එහෙමනේ ඒතර මම ඕකේ වැඩ මම ඔය UMP එකේ ඉන්න තාක්කල් අන UMP එකේ ලක්මණිතා කියලා එකක් තිබ්බා ජීවිතේට ලක්මණිතා එකේ එක රැස්වීමකට අපිට එන්න කියලා නැහැ හරිද තම තමන්ගේ යාළු මිත්‍රයෝ තමයි ලක්මණිතා එකේ වැඩ කටයුතු කරගෙන ගියේ මේකේ මේ ආපු දවසේ ඉඳන් මම මේ සමගි ජන බලවේගයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් අද වෙනකන් සියලුම කාන්තාවන් කාන්තා මේ අපේ වනිතා බලවේගයේ සියලු වගකීම් මට බාර දීලා තියෙන්නේ කොළඹ මොකද කොළඹ වෙන කාන්තාවෝ இல்லන්නේ නැහැ ඉතින් එතකොට එහෙමත් තියෙද්දි වෙන මුකුත් ඕනේ ජාලි ප්‍රේමදාස මැතිණිය තමයි මේ 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 ආයෝජනාව ගෙනාවේ අපි හිරුනිකාට අනිවාර්යෙන් කතාවක් දෙන්න ඕනේ මේකේ දැන් ඉස්සර ඔය පණිත් පක්ෂවල ඉන්නකොට කතාවක් ගන්නවා කියන එක සිහිනයක් මොකද සීනියර්ස්ලා ඉන්නවා අපිට ලැබෙන chances නෑ ඔය මෛත්‍රීපාල මහත්මයාත් එක්ක ඉන්න කාලේ මේ කෙනෙක් කියලා තිබ්බා ඇයි හිරුනිකාට නියෝජ්‍ය අමාත්‍යකමක් දුන්නේ නැත්තේ කියලා මෙච්චර මේ කැපවීමක් කළා එහෙට ඒතර එයා කියලා තිබ්බා හිරුනිකාගේ කට හොඳ නෑ කියලා මං ඒ පාරේ කියපු එක්කෙනාට පණිවිඩය ඇව්වා 2015 යාව ජනාධිපති කරන්නේ ස්ටේජ් වල උගුරලේ රහවණගම් කෑ ගහනකොට නම් මගේ කට හොඳ ඇති නේද කියලා ඒ කියන්නේ ඒ වගේ පිරිමි ඔය තැන්වල මේ කාන්තාවන් පාලනය කරේ හැමදාම පිරිමි මෙතන අපේ සමගි වනිතා බලවේගයේ සජිත් ප්‍රේමදාස මහත්මයා මොකක්වත් මේ පිළිබඳ බලන්නේ නැහැ. يعني කාන්තාවන්ගේ වැඩේ අපිට බාර දීලා තියෙන. ඉතින් මට හරි කනගාටුයි. මොකද ජල්නි ප්‍රේමදාස මැතිණියත් සජිත් ප්‍රේමදාස මහත්මයා දෙන්නටම මම කියන එක මූණ්ඩ කියනවා. මම රනිල් මහත්තයරත් ඒක කරා, මෛත්‍රීපාල මහත්තයරත් ඒක කරා, මහින්ද මහත්තයරත් ඒක කරා. ඒතකොට මගේ මටත් ඒගොල්ලන් ඕන දෙයක් කියනවා. මූණ්ඩ කියනවා අපි මෙතන මේ බය වෙලා කවුරුත් දේශපාලනය කරන්නේ නැහැ. යම්කිසි ඔවුන්ගේ අතින් අඩුපාඩුවක් කරනවා, මගේ අතින් අඩුපාඩුවක් කරනවා. අපි අනිවාර්යෙන් ඒ සාකච්ඡාව අපි කරනවා. ඉතින් මට තියෙන ප්‍රශ්නේ මම මේ කිසි කෙනෙක්ට කවදාවත් බය වෙලා දේශපාලනය කරනකුත් නෑ මට මේ කිසි දවසක බලපෑම් කරන්නත් නෑ මට තියෙන කනගාටුට කාරණාව අර එතුමිය මෙච්චර මං يعني මං වෙනුවෙන් කල්පනා කරලා වෙනමම මේ සීට් එකක් මට ලෑස්ති කරලා දුන්නා මට කරදරයක් නෝ වෙන විදිහට මොකද මට මේ මං ඉන්න තත්ත්වෙත් එක්ක එහෙම කරපු මිනිස්සුන්ට මේ අල්ලගෙන ඇතර දෙරන ලැජ්ජ වෙන්න ඕනි අර ලිංග ළඟ ගෑනු නාන ගෑනු මීට වඩා හොඳයි يعني ඇත්තට මේක පුළුවා මේක දාන එකක් නන්නේ නැහැ ඒකේ අයිතිකාර මහත්තයර ඔතන ඉන්නේ කැමරා මහත්තයෝ ගිහිලා කියන්න මම කිව්වා කියලා චීට් එක ගලවලා කලිසමක් ඇඳ ගන්න කියලා මේ ඔය ගෑනු කරන වැඩ ගෑනුවත් මේ වගේ වැඩ කරන්නේ දැන් කාලේ ගෑනු නෙවෙයි අනුන්ගේ ඕබදු පුහන පිරිමිනේ ඇත්තටම අපි අර කරපු
වනිතා බලවේගයේ තියෙන මේ හොඳ ඇත්තම හරි ලස්සන වැඩසටහනක් සජිත් මෙම්දාස් මහත්මයා ඉතාමත් අර්ථවත් කතාවක් කරා මම කතාවක් කරා ඔය කරපු එකක්වත් නෙමෙයි පෙන්න්නේ අර තප්පර ගානක එයා වැරදිලා හැරිලා ගිහිල්ලා මට අතන තමයි පුටුව කියන එක පෙන්වන එක ඒක අල්ලගෙන දඟලන ඉතින් කෙසේ හෝ මට කියන්න තියෙන ඉතින් මාධ්‍යට ගිය කල ඒ කියන්නේ තව හෙට අනිද්ද වෙනකොට හදිස්සියවත් අපි ශරීර කර්තව්‍යයක් කරගන්න ටොයිලට් එකට යනකොට ඕකත් අල්ලලා ඉවර වෙලා දායි ඒ වගේ ලැජ්ජ නැති තුප්පහී තරමට මේක වැටිලා මට මෙතනින් යට කියන්න දෙයක් නෑ මෙයා අනේකත් අල්ලලා තිබ්බනේ දැන් මේ බලන්න මේ දෙරණ ඕ දැන් මට කියන්නේ ඔබතුමා තමයි මේ ප්‍රශ්නේ එදත් ඇහුවේ මම ඔබතුමත් එක්ක විහිළුවට මේ කතා කරනකොටනේ කිව්වේ කහයි කොළ එක්ක වුණා නිල් අපි විහිළුවට කියපු දේ බලන්න දෙරණ මෙච්චර කවදාත් මගේ නිවුස් එකක් දන්නේ මම ඒවලට බයින හින්දා මේක විතරක් හෙඩ්ලයින්ස් වලට දැම්මනේ මුම් මොක් වටර හිතා ගන්න මේ channel එකේ ඉන්නේ උ කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ මේ පාටක් අල්ලගෙන දඟලන මං එදත් කියන්නේ මේ පිස්සු කියලා මේ පාටක් අල්ලලා දඟලන එකද මේ වෙලාවේ වැඩේ ජනතාව කොතනට එක්රැස් වෙන්නේ කියලා නේ බලන්න ඕනි UMP එකගේ රැස්වීම වලට සෙනගෙන්නේ නැති හින්දා ඒගොල්ලෝ ඩිජිටල් කියලා බොරුවක් කරනවා අර මේ 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 එහෙම කියලා රැස්වීම ලයි 50ක්වත් හොයාගන්නේ රැස්වීම වලට අපි දෙන්නත් මේ ආව ගමන් කතා වුණේ ඒක එතකොට පොහොට්ටුවේ රැස්වීම වලට කොළඹ රැස්වීමක් තිබ්බොත් කෑගල්ලෙත් බස් සැවෙන් නවත්තනවා අපේ රැස්වීම වලට කොළඹ නම් කොළඹ මිනිස්සු වෙන්නේ අපේ අපේ රැස්වීම ඉතාමත් මේ වෙනකොට සාර්ථකයි අපි ඉතාමත් සාර්ථක වශයෙන් අපේ රැස්වීම විතරනේ අපේ ජනහම් විතරනේ අපි ජනතාව දැනුවත් කිරීම කරගෙන යනවා ගෙයින්ගට යනකොට මිනිස්සු ඇත්තටම සමහරු කනගාටු වෙනවා අපරාධය අපි කරගත්ත මොඩකම කියලා අපි ඉතාමත් ඉස්සරහින් ඉන්නේ ඉතින් මම කියන්නේ මේ මම දරා ගන්න බෑ සමහරුන්ට ඒ නිසා මේ ඔක්කොම කට්ටි එක්කහුව වෙලා මොකක් හරි අද ගන්න මුලින් දැන් මේ පක්ෂර නඩුවක් දැම්මා මේක ඩියාපදිංචි කරලා නැහැ අරවා මේවා කියලා. ඒක අන්තිම නිෂ්ප්‍රභා වුණානේ. ඊළඟට දැන් පාටක් අල්ලන් දාගන්නවා. ඊට පස්සේ හෙට අනිද්ද කියයි මෙච්චර කාලයක් අපි ඉතින් ඒක පුදුම කතාවක්නේ මේකේ නිල් නැහැනේ කො. කොහෙවත් නිල් නැහැනේ මේකේ. මේකේ කහ සහ කොළ තියෙන්නේ. අනිත් එක ඔය ඒක මම ඒක තමයි අපි දෙන්නම කතාවකට ඒක මේ විහිළුවට කියප ගන්න මෙන්නේ. श्री लंका निदास पक्ष निदास पक्ष मेवेलावे अपित्रेलाटी දයාසිරිට චන් මේ මන්න මම දැක්කත් ප්‍රසන්න රණතුංගට දාලා තියෙනවා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පක්ෂය ඇතුළේ මේ මරා ගන්නවා අපිට ඔය මරා ගන්න බැරි ඉඳලා තමයි අපි එලියට ඇවිල්ලි ඉවර වෙලා අපි ශක්තිමත් පක්ෂයක් හදාගත්තේ ඒක ඇතුළේ මේ වෙන දේවල් දිහා බැලුවයින් පස්සේ ඇත්තටම මේ 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 ඔය වෙනමම කැම්පේන් එකක් කර කෙලීම ප්‍රසන්න රණතුංග කියනවානේ මෛත්‍රීපාල ගෑවිච් එකේට චන්ද දෙන්න එපා කියලා ඒ ප්‍රශ්න ටික මුලින් විසඳ ගන්න කියන්නේ ඒගොල්ලන්ට මේ අපි ගැන බලන්නේ නැතුව ඈ ඈ අපි දැක්කා දාලා තිබ්බ අපිට ඇත්තටම අදාල නැහැ ඒගොල්ලන් ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්නනේ කොහොමත් මේ යන විදියට හැටියට අපිට මොන දේවල් කිව්වත් අපි අපේ ගමන යනවා එතන ඒ පැත්තේ UMP එක වෙන වෙන සෙල්ලම් කරනවා අරගොල්ලෝ එයාස්සේ රණ්ඩු වෙනවා ඉතින් අපි අපේ ගමන ඉතාමත් නිහතමානීව අපි ලස්සන්ට යනවා නෑ ඒකත් කියන්න ඕනේ දැන් මේ 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 ආණ්ඩුවේ මේ ආණ්ඩුවට මේ channel භාගයට භාගයක් මේ ආණ්ඩුව වෙනුවෙන් තියෙන්නේ අපිට එයා ටයිම් එකක් මේ මේ අපිට හම්බ වෙන්නේ නැහැ රූපවාහිනී නරඹ පොත් ඔකල දන්නවා ඇති දකින්නවා ඇති සමගි ජන බලවේගයට තප්පර ගණක්වත් ලැබෙන්නේ නැහැ සමහරක් වෙලාවට එතකොට මේගොල්ලන් මේගොල්ලන්ගේ කැම්පේන් එක මීඩියා වලින් කරලා ඉවරයිනේ අනිත් එක ජනාධිපති අගමැති සහභාගී ඒගොල්ලන් සහභාගී වෙන වයසයිනේ ඒගොල්ලන්ට මේ ලෙඩේ බෝවේ කියලා බයට තමයි මේ දවස් තුනක් ඒගොල්ලෝ කැන්සල් කරලා තියෙන්නේ නැතුව මේ මේ ඒගොල්ලන් වෙනුවෙන් මිසල් මිනිසු වෙනුවෙන් නෙමෙයි ඒගොල්ලන් බයයි ඒගොල්ලන් ලෙඩ වුණොත් එහෙම ඉවරයිනේ ඉතින් ඒ නිසා ඒකයි කැන්සල් කරත් නැතුව ඒගොල්ලන්ගේ සියලුම මං හිතන්නේ පොඩි පොඩි ජන හමු නවත්තලා ඇති කියලා අපි නවත්තන්නේ අපිට කියන්න හරියට මැතිවරණ කොමසාරිස් එකෙන් අපිට ලියුමක් එවන්න දැනුම් දෙන්න මේ මේක තනිකරම සියලුම පක්ෂ නවත්තිය යුතුයි
කියලා කිව්වම අපි නවත්තන්නම්. එතකම් මේ ඒගොල්ලෝ කරයි කියලා ඒගොල්ලන්ටත් ඕනේ මේ දවස් 3ක් විතර ඒගොල්ලෝ වැඩේ නැවතු අපිත් නවත්ත අපේ කැම්පේන් එක වට්ටන්නේ. ඒගොල්ලන් කැම්පේන් එක කරගෙන ඉවරයි. සියලුම මාධ්‍ය ඒගොල්ලන්ට උදව් කරනකොට අපිට ජනතාව අතරට යන වැඩේ වෙන කරන්න දෙයක් නැහැ නේ. ඒ නිසා මම කියන්නේ අපිට කෙලින්ම කියන්න ගේන්න මේ නීතියක් හරි මෙතනින් එහාට ජන හමු පවත්වන්න බෑ මැතිවරණයත් කල් දානවා. ඒතර අපි නවත්තන්නම්. ඔබතුමිය ලහුම එයි. වාක්කොච්චි අපොච්චි අන්තිමරේ ඉලටලා ඉදී. ඒගොල්ලන් කොහොමත් වැඩි ගලොම ඉහෙලට වෙලා නම් ඉන්න හම්බ වෙන එකක් නැහැ. ඒ වුණාට රටේ ජනතාව ඇත්ත තේරුම් ගත්ත දවසට බාප්පොච්චිටයි අප්පොච්චිටයි ඇත්තටම ඔය ඉන්න තැන් වලින් බහින්න සිද්ධ වෙයි. කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ ඔවුන් අතරත් ඔය කිව්වට ඔගන්න තේරෙනවා ඇතිනේ. වියත් මගෙත් ප්‍රශ්න තියෙනවා, මහින්ද මහත්තයාගේ ටීම් එකෙත් ප්‍රශ්න තියෙනවා, ශ්‍රී ලංකාවේකෙත් ප්‍රශ්න තියෙනවා. තුන්ගොල්ලක් ඇතර දෙගොල්ලනේ තුන්ගොල්ලක් එක්ක අහුවෙලා ඊතර රණ්ඩු වෙනවා. නාලක ගොඩ හේවා කියනවා කවුද මේ දයාසිරි හොඳයි කියලා ප්‍රසන්න කියනවා දයාසිරි හොඳ නැහැ කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා අපිට නම් ඔය වැඩක් නැහැ. ඕන දෙයක් කරගත්තදෙන් අපි අපේ ගමන අර කිව්වා වගේ නිහඬව යනවා. අපිට ඔය වගේ සිල්ලර දේවල් දාලා අර ඔය වගේ නිකන් බොළඳ ඒවා දාලා පොඩි බයිට් එකක් අපිට කරන වැඩේ වෙන හොයාගන්න දෙයක් නැහැනේ අපි. ඉතින් ඒ නිසා සිරිපොතෙන් එනවා රංගේ බණ්ඩාර කිව්වා ඊයේ මේ කෙරේතා මේ සජිත් මැදදු මැතිවරණයෙන් පස්සේ තනියම මැටි අම්බල මේ වෙයි. එහෙම වෙන්නේ නැහැ. ඉතින් මැතිවරණයෙන් පසුවත් අදටත් අපි අත් එක්ක ඉන්නවා, ඉස්සරහටත් අපි අත් එක්ක ඉන්නවා. මොකද ඔය කිව්වට එතුමා කියනවා නම් එතුමා ඉතින් එතුමාගේ පුතා මේ බෑනන්ඩි මේ අපිත් එක්ක බැහැරම වැඩනේ. ඈ ඒක අපි කියන්නේ කොහොමද නැච්චර ඒ උනාට නෑ නෑ මං කියන්නේ එතුමාගේ බෑනන්ඩි අපිත් එක්ක බැහැරම වැඩ අපේ වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මම එතුමාගේ දුවනේ බැඳලා ඉන්නේ. එතකොට මේ මට ඒ සම්බන්ධ මොකද කියලා තේරෙන්නේ නැහැ. يعني දැන් රංගේ බණ්ඩාර මැතිතුමා අපි පළු යන්න සජිත් මැතිතුමාට බයිනවා ඒ පව් වැඩේද දුව තමයි දෙපැත්තින් දැන් තැළෙන මැත්තේ. කෙසේ වුණත් අපිට ඔය වැඩන්නේ මම කියන්නේ මේ මම කියන්නේ එතුමාට ඔය කෝල් එහෙම ඇවිල්ලා තියෙන කියලා මං දැක්ක ඒව ප්‍රසිද්ධ කරන්න කියන්න. එතුමා ප්‍රසිද්ධ කරන්න ඔක්කොම නෑ නෑ මම කෝල් කරලා නෑ. මම මෙතන නෑ නෑ. ඒ ඒ ඔය රංගේ එන්නේ නැද්ද කියලා අහන්නත් හේතුව මොකද්ද? දැන් මට දැන් මගෙන් කවුරුත් කතා කළා මට වෙන කට්ටිය දැම්මල කතා කරා මිසක් දින 52 දි මට එකෙක්වත් කතා කරන්නේ නැయ్యේ. එන්න නැත්තම් එන්නේ නැහැ. තේරුණාද? අපි ඉන්නේ එක තැන. එතකොට අපි ගැන පොඩි හරි සැකයක් තියෙනවා මෙයා පණී පණී වගේ සැකයක් තියෙනවා නම් අපිට කතා කරන්නේ. ඕන මිනිස්සේ ඩීල් එක දාන්නේ පුද්ගලත් එක්ක කතා කරන්නේ පොඩි හරි සැකයක් තියෙනවා නම්. ඔය රංගේ එන්නේ නැද්ද කියන එක පස්සේ ඔය එතුමා එළියට දාලා ඔය එස්පී දිසානායක මැතිතුමාව මේ මේ පෙන්නුවට එයා තමයි කෝල් කරේ කියලා ඊට කලින් දුරකථන සංවාද අපි අහලා නැහැනේ. ඉතින් ඒ නිසා අනිතක එස්පී දිසානායක මැතිතුමාම කිව්වනේ එයා තමයි කෝල් කරලා ඉවරලා එන්න දැහුවෙ මොකද්ද කියලාත්. ඉතින් ඒ නිසා අපි දන්නවනේ ඒ දවස්වල වෙච්ච දේවල් අපි දන්නවනේ මොන තරම් ඇමතිකම් ඉල්ලුවද කවුරු කවුරුද කියලා මහින්ද රාජපක්ෂ ළඟ දන ගහලා ඇඬුවේ ආ දින 52 කාලේ අපි දන්නවනේ ඔක්කොම. අපි තමයි මේ අන්තිමට අපි රෑ එතකොටත් මට මම බඩ කුත්තුස්සගෙන දෙවනි දරුවා හම්බෙනින් රෑ තිස්සේ නිදි මරාගෙන අරලිය ගහ මන්දිරේ අපි තමයි මේ අපි කට්ටිය තමයි හිටියේ ওই ලොකු ලොකු කට්ටිය. එතකොට මේ ඇමතිකන් ඉල්ලිල්ල එතනට ගිහිල්ලා අඬාන වීඩියෝතුත් තියෙන වීඩියෝත් තියෙනවා කියලා අපි දන්නවා. අපරාධ උපුටා සමිතික සේෆ්වේ දාලා දිගුරුන් දෙන්න යන්න තිබ්බා. අපි ඒ වගේ මේ අපි ඒ වගේ එකට කියන්නේ නපුංසක වැඩ කරන්නේ. අපි ගෑනු වුණත් කෙලින් ඉන්න කට්ටිය. ඒ නිසා අපි ඒ වගේ වැඩ කරන්නේ නැහැ. හරි නේද? එන්නයි. රයිට් නැගි. සබ්ජෙක්ට් එකේ කම් මේ ඈ පින්නන්නේ බෑ බම් මේ ටොපික් එකේ දින එක අපි දිගින් දිගටම පෞගිය කාලේ අපි කිව්වා කොරෝනා එක ආණ්ඩුවේ බිස්නස් එකක් කියලා. මේ ස්ථාන්ටම ඇවිල්ලා මම දවසක් කිව්වා පාසල් ළමුන්ගේ උණ බලන්න ගිය තර්මෝමීටර එකෙන් ආණ්ඩු හොරකම් කළා කියලා. එදා අපිට පුළුවන් වුණා ඒ ටෙන්ඩර් එක නවත්වන්න.
ඒක මේ රටේ මහජනතාව ලැබු ජයග්‍රහණය. ඔබේ දරුවගේ උණ බලන යන්ත්‍රයෙන් හොරකම් කරන්න ගිය පාලකයෝ දැන් ඊළඟට අත දාලා තියෙනවා විශාල බිස්නස් එකකට. ඒ බිස්නස් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ. මුඛ ආවරණ ගනුදෙනුව. මේක ශ්‍රී ලංකා ස්ටේට් ෆාර්මසිකල් කෝපරේෂන් ඔෆ් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාව මහා පරිමාණ වංචාවකට සෙට් වෙනවා. මේක තමයි අපි දන්නවා ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව යුරෝපා සංගමය ඇතුළු ලෝකේ බොහෝ රටවල් අපේ රටේ සෞඛ්‍ය ආශ්‍රිත කටයුතු සඳහා විශාල මුදල් ප්‍රමාණයක් දුන්නා ඩොලර් මිලියන් ගාණක්. හැබැයි මේ රටේ කිසිම පුද්ගලයෙක් දන්නේ නැහැ ඒ සල්ලි වලට මොකද වුනේ කියලා. දැන් ආණ්ඩුව දානවා ටෙන්ඩර් එකක් ඒ තමයි මෙම මුහුණු ආවරණ ලක්ෂ 112 කුයි 50000 කුයි මිලදී ගැනීමේ ටෙන්ඩරයක් දාලා ජූලි මාසෙ 10 වෙනිදා ටෙන්ඩර් එක වහනවා. මේ ටෙන්ඩර් එක වහනවා. මේ ටෙන්ඩර් එක ඉල්ලන සුසුකම් මොනවද? මේ ටෙන්ඩරේ මේ මේ මුහුණු ආවරණ සඳහා තියෙන ප්‍රමිතීන් එකක්වත් ස්ටේට් ෆාර්මසිකල් රාජ්‍ය ඖෂධ සංස්ථාව තමන්ගේ ටෙන්ඩරේට අතුලත් කරන්නේ නැහැ. මොනවද අතුලත් නොකරන්නේ? ලෝකේ මේ මුහුණු ආවරණ නිෂ්පාදනයේදී USA FDA කියන සහතික අනිවාර්යයි. ලෝකේ ඕනෙම මේ. එහෙම නැත්නම් යුරෝපයේ CE සහතික අත්‍යවශ්‍යයි. මේ දෙකම ඉල්ලන්නේ නැහැ මේ ටෙන්ඩරේ. ඊට අමතරව ලංකාවේ තියෙනවා තත්ත්ව පරීක්ෂණය සුසුකම් සපුරා ගැනීම සහතික ලබා ගැනීම සඳහා SGS ආයතනය, TUV ආයතනය, Intertech ආයතනය. මේ ආයතන තුනෙන් එකක්වත් මේ ආයතන තුනෙන් එකකවත් සහතිකයක් ලංකාවේ තියෙන මේ සඳහා ප්‍රමිතිගත ආයතන තුනෙන් එකකවත් සහතිකයක් මේ ටෙන්ඩරේදී ඉල්ලන්නේ නැහැ. ඊට අමතරව මේකේ 99ක් බැක්ටීරියා පෙරීමේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය BFE කියන අවශ්‍යතාවය සපුරන්න ඕනේ කියලා මේ ටෙන්ඩරේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් පල් දින එක මේක මෙහෙම ගත්තා මෙහෙම දැම්මා. හැබැයි ආණ්ඩුව කියන්නේ මේක එපා ටයි එක දෙන්න. ඈ ආණ්ඩුව කියන්නේ පිටිපස්සෙන් ගෙට ගහන්න දෙන්න. මෙහෙම ඉල්ලන්නේ නැහැ. ඒ බිස්නස් එකේ ඉල්ල දැන් කියන්නේ මෙහෙන් ගෙට ගහලා දාන්න. තව එක්කෙනෙක් සපෝට් කරගෙන ගෙට ගහ ගන්න. දැන් මේ මොකට දෙන්නේ? ලක්ෂ 112යි 50000 මූණු ආවරණ. දැන් මේ ටික කරන්නේ ඇයි? දැන් මේක සඳහා කවුද දන්නවද මේක පිටිපස්සේ ඉන්නේ? රජපෞලේ පුත්තු ටෙන්ඩර් දාලා තියෙන්නේ. ඔවුන්ගේ යාළුව සහ මේ රටේ යුද හමුදාවේ සුපර් ස්ටාර් ගෙනෝන. සහ ගුවන් හමුදාවේ ලොක්කෙක්ගේ ආදරණීය බිරිඳ මේ ටෙන්ඩර් පිටිපස්සේ ඉන්නේ. මේ ටෙන්ඩර් එක දාලා තියෙනවා. දැන් අඩුම ගානේ GMO එකේ ඇඩ්වයිස් එකක් ගණන් ගන්නෑ. අඩුම ගානේ අනිල් ජාසිංහ මහත්තයාගේ නිර්දේශ ඉල්ලලා නෑ. මේ මොකද්ද බිස්නස් එක? මේවා මහා පරිමාණ බිස්නස්. මේකේ එනකොට ඒ නිසා අවසානයේදී ඔබ දන්නවද මේ ටෙන්ඩර් එකේ ඉන්න කට්ටිය? මම නම් දැම්ම හැටි කරන්නේ නෑ. මුලින්ම දාලා තියෙන එක්කෙනා මේ මාසික දෙන්න යන්නේ කීයටද දන්නවද? 11.90ට. මේකේ මේ අපි කියන ප්‍රමිතීන් එකක්වත් නැති ඔයිට වැඩි හොඳ නෑ අපිට ගෙදර හදාගන්න කිව්වනම්. රෙදි ගෑල්ලක් අරගෙන. මෙහේ දැන් මේකට විරුද්ධව හෙට ප්‍රෙස් එකක් තියලා ගියයි දේශීය කර්මාන්ත වට්ටන්න හදනවා කියලා. දේශියෝ වේවා විදේශියෝ වේවා මූණු ආවරණ සඳහා අවශ්‍ය ප්‍රමිතීන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ රෝගයෙන් බේරෙන්නේ. දැන් උදාහරණයකට මේ ළඟදී රාජ්‍ය ඖෂධ සංස්ථාව මේ මිලදී ගත්තා ලීටර් ලක්ෂ දෙකක් සැනිටයිසර්ස්. මේකේ තියෙන්න ඕනේ සාමාන්‍ය 75% අයිසෝප්‍රොෆයිල් ප්‍රමාණය. එහෙම නොවුනොත් ඒ 70යි 75යි අතර ඕනේ කියන්නේ මේ කොරෝනා විස බීජය විනාශ වෙන జాතියට තියෙන්න ඕනේ මේ ඇල්කොහොල් එක. හැබැයි ආණ්ඩුව ගත්තේ ඉතාම අඩු ප්‍රමිතියෙන් ලීටර් ලක්ෂ දෙකක් ගත්තා. ඒ නිසා මේ රෝගේ නිවාරණය කරන්න පුළුවන් ක්‍රමයේද? මේ රෝගේ නිවාරණය කරන්න රුපියල් 190ට ටොපි 3ක් ගන්න පුළුවන්ද? ටොපි 3ක්. ඒ නිසා මේවා බිස්නස්. මේ බිස්නස් විසිපට ඉන්න කට්ටිය දැන් මේක තම අපි දන්නවනේ සැමන් එකෙන් බිස්නස් කරපු ආණ්ඩුව. අපි කිව්වනේ රුපියල් 117 එක 175ට ආමේකට විකුණපු ආණ්ඩුවක් මේ කොරෝනා වෙලේ. ඒ නිසා මේ ආණ්ඩුව දිගින් දිගටම මේ කාර්යය කරගෙන යනවා. ඒ නිසා GMO එකෙන් අහනවා නම් GMO එක කියනවා. හැබැයි
අපිට යුද්ධයට GMO එක යවන්න බෑ වගේම කොරෝනා මර්ධනයට ආමියකට කරන්න බෑ GMO එක නැතු. ඒ නිසා මේ යථාර්ථය තේරුම් ගන්න කොරෝනා මහා දවන්ත දවන්ත මේ මේ දවන්ත බිස්නස් එක. ඒ නිසා මේ රටේ අපි සියලු දෙනාට මතක් කරනවා මේ ක්‍රියාවලිය සිදු වුණ නැත්නම් ඉතා විශාල මේ ටෙන්ඩර් ගනුදෙනුව අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා වහම නවත්තන්න. කෝ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේ ජෙනරල් කෙනෙක් වෙනද මේ සෞඛ්‍ය අමාත්‍යංශ ස්ථිර ලේකම් කරලා කෂේරු තියෙන්න එපා මේ අහන්න. ඒ නිසා මේවා ඔක්කොම එකතු වෙලා කරන බිස්නස් ඩීල්. ආණ්ඩුව කොරෝනා එකත් එක්ක බිස්නස් කරනවා. බිත්තරෙන් අම්බුකලා නගර සභාවේ නාගරික මන්ත්‍රී ඊට පස්සේ සතුසේ කණ්ඩායම සැමන් වලින් හම්බ කළා. ඒ නිසා විවිධ ක්‍රම වලින් හම්බ කරන කොරෝනා බිස්නස් එක කරගත් ආණ්ඩුව දැන් අපි කවුරුත් දන්නේ කොරෝනා දෙවෙනි රැල්ල ඇවිල්ලා. හැබැයි ඒකම රාජපක්ෂලා තමන්ගේ දෙවෙනි නිම පටන් ගන්න හදන්නේ. තමන්ගේ දෙවෙනි නිම පටන් ගන්න තමයි 3-2 බලිල්ල. මේ රටේ මිනිසුන්ට 3-2 නෙමෙයි මේ රටේ මිනිස්සු ඉල්ල. රාජපක්ෂලා 3-2 ඉල්ලනකොට මේ රටේ මිනිස්සු ඉන්නේ වේල් 3-2ක් ගන්න ඉල්ලන්නේ. රාජපක්ෂලා 3-2 ඉල්ලද්දි මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ වේල් 3න් වේල් 2ක් ගන්න පුළුවන් රටක් හදලා දෙන්න කියලා. ඒ දෙක හදන්නවත් බැරි. අඩුම ගානේ රුපියල් 117 එක දෙනවා කියලා. මාසයක් දෙන්න බැරි වෙච්ච රාජපක්ෂලට පරිප්පු රුපියල් 65ට දෙනවා කියලා. දෙන්න බැරි වෙච්ච රාජපක්ෂලා කොහොමද විරකි අවඩු කරන්නේ? කොහොමද රජයේ වියදම් අඩු කරන්නේ? කොහොමද රටට ආදායම් වැඩි කරන්නේ? කොහොමද ජාතීන් අතර සහජීවනය ඇති කරන්නේ? කොහොමද පරිසරය සුරක්ෂිත කරන්නේ? මේ එකක්වත් රාජපක්ෂලට කරන්න බෑ. ඒ නිසා රාජපක්ෂලා බරපතල විදියට මේ රටේ මිනිසුන්ගේ අනාගතයත් එක්ක සෙල්ලම් කරනවා. ඒ නිසා කොරෝනා මේ රටේ සියලු ජනතාවගෙන් ඉල්ලන රාජ්‍ය සේවකයෝ මේ මේ ඡන්දේ දාන්න යන තැපැල් ඡන්දේ දාන්න යන රාජ්‍ය සේවකයන්ට අපි මතක් කරනවා. අදත් මතක තියාගන්න ඔබට අපි දීපු 10 පඩිය 2000 ගානේ හතරක් ඔබේ පඩියට අපි එල්ලුවා. රාජපක්ෂලට එල්ලන්න තිබ්බේ 2000යි. ඒක දුන්නේ නෑ. ඒ නුවට 2000 කපා ගත්තා. රාජ්‍ය ආයතන ඇතුළට මිලිටරිකරණය ඇතුල් කළා. රාජ්‍ය සේවය ඇතුළට විශේෂම විදායක ශ්‍රේණියට අපි දීපු රුපියල් 15000 කපලා දැම්මා. ඒ නිසා රාජපක්ෂල රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළට මිලිටරිකරණය ඇතුල් කරලා මහා භයානක රාජ්‍ය සේවයක් නිර්මාණය කළා තියෙනවා. ඒ නිසා මේ රටේ රාජ්‍ය සේවකින්ට පංචඉන්ද්‍රියන් තියෙන රාජ්‍ය සේවකින්ට නම් මේ ආණ්ඩුවට ඡන්දයක් තැපැල් ඡන්දයක් පාවිච්චි කරන්න බෑ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ කොරෝනා ඇතුලේ බිස්නස් කරන ආණ්ඩුව ගෙදර යවන්න කියලා මේ රටේ ජනතාවගෙන් ඉල්ලසි. ඒක දැම්ම කිව්වොත් මේ මම ඔබතුමාට මේ දැන් මම හැමදාම මතු කරන තර්කයක් තමයි මේ රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාව මේ රටේ විධායකයේ තියෙනවා ව්‍යවස්ථාදායකයේ තියෙනවා අධිකරණයේ තියෙනවා නීති හදන්න පාර්ලිමේන්තුව තියෙනවා නීති ක්‍රියාත්මක කරන්න විධායකයෝ ඉන්නවා ඒව ව්‍යවස්ථාවට අනුකූලද බලන්න අධිකරණ ඉන්නවා හැබැයි හොරකම් බලන්න ආයතනයක් නැහැ අපිට ඇක්ටිව් මොනිටරින් කරන්න ආයතනයක් නැහැ ඒ නිසා තමයි අපිට ඇක්ටිව් මොනිටරින් කරන්න වෙලා තියෙන්නේ එනිසා මේ ටෙන්ඩර් පිළිබඳව ජනතාවට දැනුවත් වෙන්න තියෙනවා ටෙන්ඩර් එක වහපු දාට කවුද ටෙන්ඩර් එකට පේපර්ස් දැම්මේ ඈ ප්‍රධාන අයත් ඉන්නවා ආණ්ඩුවේම ඩීලර්ස්ලා ඉන්නේ මම කියන්න ඔබතුමා මගෙන් අහගන්න මහනුවර මම ඔබතුමාට දැනුවත් කරන්නම් කොහොම කමන්නේ මම කියන්නම් ඔබතුමා පුදුමෙයි මේ පළවෙනිට දීලා තියෙන කවුද දන්නවද ඩිස්කෝවර් ප්‍රයිවට්ලි ඩිස්කෝවර් දැන් අපි දන්නේ මේකත් දාන්න ඩිස්කෝ dance එක දාන්න පුළුවන් නේද කියලා. ආ ඩිස්කෝ එක රුපියල් 1190යි. ඊට පස්සේ දාලා තිනවා ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් රුපියල් 13යි. ඊට පස්සේ දාලා තිනවා නොරික් පාම රුපියල් 17.25යි. එහෙම එහෙම දාලා තිනවා. ඒ නිසා ඔබතුමාලම තීන්දුව කරන්න මේකක් රුපියල් 15කට හදන්න පුළුවන් ද කියලා. මේ බිස්නස් මේ හදන්නේ කිසිදු ප්‍රමිතියක් මේක ඇතුලේ ලේයර්ස් හතරක් තියෙනවානේ මේවා මේකට වෙනමම තාක්ෂණයක් තියෙනවා ඒ නිසා මේ බොරුව මේ කොරෝනා රෝගයට බය ඉන්න ශ්‍රී ලංකේ ජනතාවගේ ජීවිතත් එක්කත් හොරකම කරන ගමන් ඒ මිනිස්සුගේ ජීවිතත් එක්කත් මේ ආණ්ඩුව සෙල්ලම කරනවා මහා බැංකුව ඔව් මහා බැංකු ඩීල් දෙකක් තියෙනවා අපෙන් අපි අයින් වෙලා ආපු අපෙන් ආපු නැති කණ්ඩායම එකයි ඒ වගේ සිය ගුණේ එකක් අර ඔබතුමා කියන ඒ කණ්ඩායමයි දෙකම කළා වැඩිහත් සිතින් බලන්න දෙපැත්තම හැම කාසියම දෙපැත්තක් තියෙනවා එක පැත්තක ඉන්නවා අපෙන් ගිය කට්ටිය අර අපෙන් අපි වෙන් වෙලා ආපු කට්ටිය අනිත් පැත්තේ ඉන්නවා හෙඩ් එකේ කට්ටියක් ඉන්නවා ටේල් එකේ කට්ටියක් ඉන්නවා ඒ ටේල් එකයි හෙඩ් එකයි තමයි ඔය එළිය තියෙන්නේ නෑ මේ නෙමෙයි
अब मैं क्या नहीं मैं तेरी ना किलोमीटर मैं किलोमीटर के हट गया मीन ඒගොල්ලෝ නිකන් මේ හිතට එන ඒවා කියනවා මිස හිතන්නේ කවුරුත් දන්නවනේ මෙතන මේ මේ උනේ කියලා නෑ පට්ට බොරු දැන් මෙච්චරයි මට කියන්න තියෙන්නේ බොන් ගනුදෙනු ඉතිහාසයේ කණ්ඩායම් දෙකක් කළා දෙගොල්ලම අපේ කාලේ නම් හිටියේ පොඩ්ඩක් බයේ දැන් දෙගොල්ලම කිසිදු බයක් සැකක් නැතුව රාජපක්ෂල සෙවණේ ඒ කණ්ඩායම් දෙකම ජීවිතේ හොඳට ගත කරගෙන යනවා. දැන් ලොකු තරගයක් තියෙනවා බලන්නියාව එහෙයි මෙහෙයි අතර මේ කියන දේවල් ලැබුවාම රාජපක්ෂලුගේ දැය ශක්තිමත් කරන්න තරගයක් තියෙනවා. ඔබලා දෙස්සලා යන්නේ ඕන් දෙස්සලා. ඉමේ මොකටද අපි රාජපක්ෂලට විරුද්ධනේ පාරට බැස්සේ. අපි සිරිකොත දන් දීලා අපි එළියට බැස්සේ රාජපක්ෂ විරු අපේ පොදු හතුරා රාජපක්ෂ රජීමේ राजपक्षलागे दूषित पालने वैसे वैसे उत गांगा पीरे किया ला ये गांगा पीरे ने बोलू आऊँ वैसे इन्हीं तरह ने में दम पानी पीटिये दीपाना तो वैसा हम में ही तो वैसे नहीं थे उन्हाँ तो अरे यहाँ पे इतने रात्रि पीटिये बात हो रही है गनगन नहीं पा नहीं आपे पाले नहीं सीन थी नहीं में अर्लिगा मंदिर अल्ली නැයිදින් අර්ලිගා මන්ත්‍රී ඇලුවම සිරිකොත් ඔටෝ ඇල්ලෙනවනේ අල්ලන්න දෙයක් නැහෙනි අපි අර්ලිගා මන්ත්‍රීට ගියාම ඒක නිකන් ඔටෝ එනවා ඒක එහෙම පුළුවන්ද වෙන පක්ෂයේ බලයක් අල්ලන්න නෑ නෑනි අපි එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෝනි මම වෙන පක්ෂයේ සමාජිකයෙක්ද නෑ අපි සමගි ජන බලවේගය කියන සන්දානේ ප්‍රධාන පාර්ශව කරුවන එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් මම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් අපි අපේ පක්ෂේ නායකයා සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවසරය අරගෙන තමයි මේ සන්දානේ පිටවල තියෙන්නේ මට ආරංචි වෙච්ච විදිහට නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමති නැහැ අපිට විනය පරීක්ෂණ පවත්වන්න. එතන ඉන්න දෙන්නේ තුන් දෙනෙක්ට තමයි ඌමනාව තින්නේ. එතුමට ඌමනාවක් නැහැ. එතුමගේ එතුමා දන්නවා අපි අවුරුදු 23ක් එතුමට කළ පරිත්‍යාගය සහ කැපවීම. බොරුවට වඩා ඇත්ත බලවත්. ජන බලවේගයක් බොරුවට වඩා ඇත්ත බලවත් ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක් දිනමු සමගි ජන බලවේගය බොරුවට වඩා ඇත්ත බලවත් ඇත්ත වෙනුවෙන් ජන බලවේගයක් දිනමු සමගි ජන බලවේගය
ආනන්ද පුඩි. Facebook live में ना इल्ला हाँ इल्ला SJP क्या ना live हाँ SJP live है ना इन्हें एक शाखा करना है பவன் எதிர்வரும் 2020 பொதுத் தேர்தலிலே ஐக்கிய மக்கள் சக்தியின் சார்பாக தேசிய பட்டியல் பாராளுமன்ற உறுப்பினராக பிரேரிக்கப்பட்டிருக்கும் நான் மயில்வாகனம் திலகராஜா முன்னாள் பாராளுமன்ற உறுப்பினர் நுவர்லியா மாவட்டம் நுவர்லியா மாவட்டத்தின் முன்னாள் பாராளுமன்ற உறுப்பினராக இருந்து இந்த முறை தேசிய பட்டியல் பாராளுமன்ற உறுப்பினராக பிரேரிக்கப்பட்டுள்ள நான் நுவர்லியா மாவட்டத்துக்கு வெளியே மலையக பெருந்தோட்டங்கள் எங்கும் ஐக்கிய மக்கள் சக்தியின் வெற்றிக்காக அதேபோல தொலைபேசி சின்னத்தின் வெற்றிக்காக வாக்கு சேகரித்து வருகிறேன். இந்த நிலையில் நுவர்லியா மாவட்டத்தில் கடந்த முறை 68,000 வாக்குகளை பெற்று தேசிய ரீதியாக நுவர்லியா மாவட்டத்திற்கும் மலையக மக்களுக்கும் ஒரு அங்கீகாரம் பாராளுமன்றத்திலும் பாராளுமன்றத்திற்கும் வெளியேயும் கிடைத்திருக்கக்கூடிய சூழ்நிலையில் இன்றைய நிலையில் இந்த பொதுத்தேர்தல் நுவர்லியா மாவட்டத்தில் சில நகைச்சுவையான விடயங்கள் அரங்கேறும் மாவட்டமாக அது மாறியிருக்கிறது. நுவர்லியா மாவட்டத்தில் நாங்கள் இன்று பார்க்கிறோம் ஆள்மாறாட்ட அரசியல் ஒன்று நடந்து கொண்டிருக்கிறது. எங்களுக்கு தெரியும் இப்பொழுது கொரோனா இரண்டாவது அலை இலங்கையிலே பரவலாகி கொண்டிருக்கிற ஒரு சூழலில் கொரோனா முதலாவது அலையின் போது அப்போது அமைச்சராக இருந்த ஆறுமுகன் தொண்டமான் அவர்கள் மரணித்தார். அவரது மரண ஊர்வலத்தின் போது இந்த கொரோனா விதிமுறைகளை மீறி எவ்வாறெல்லாம் நடந்து கொண்டார்கள் என்பது பல விமர்சனத்துக்குள்ளான நிலைமை இருந்தது. இருந்தபோதும் ஒருவரின் மரணத்தின் போது அதனை பெரிதுபடுத்தாமல் விட்ட நிலையில் அதனை அரசியலாக்கி கொண்டுள்ள ஒரு தரப்பு இறந்து போன அவரின் பெயரை நேரடியாக கூறி அவருக்கு வாக்கு சேகரிக்கும் ஒரு அவலமான ஒரு நிலைமை இந்த நாட்டில் நடந்து கொண்டிருக்கிறது. அவரது இலக்கம் 3, நான் ஆறுமுகன் தொண்டமான் எனக்கு வாக்களிப்பீர்களான கேட்டுக்கொண்டு ஒருவர் அதற்கு பிறகு வந்த வேட்பாளர் கேட்டுக்கொண்டிருப்பது வந்து எத்தனை தூரம் இந்த ஜனநாயக முறைமையை கேலிக்குள்ளாக்குவது என்பதை நாங்கள் பார்க்க வேண்டியிருக்கிறது. அதற்கான வீடியோ ஆதாரங்கள் இருக்கின்றன. அவர் அவ்வாறு கோரி நிற்கிறார். அது மாத்திரமல்ல, அமைச்சராக இருந்த ஒருவர் அந்த நேரத்திலே அவருக்கு வழங்கப்பட்டிருந்த அந்த பாதுகாப்பு அப்படியே, அரசாங்கத்தினால் வழங்கப்படும் பாதுகாப்பு அப்படியே அதற்கு பிறகு வந்த வேட்பாளருக்கு வழங்கப்பட்டுக் கொண்டிருக்கிறது. இது எந்த வகையில் நியாயமானது? அந்த வயதில் அதே போல புதிதாக புறப்பட்டிருக்கிற எத்தனையோ பேருக்கு கிடைக்காத அந்த பாதுகாப்பினை அமைச்சர்களாக இருந்தவர்களின் புதல்வர்கள் பாவிக்கிறார்கள் என்றால் இது உள்நோக்கத்தோடு ஒரு குறிப்பிட்ட ஒருவருக்கு வழங்கப்படுகின்ற ஆதரவாகவே நாங்கள் பார்க்கிறோம். இதனை நாங்கள் கண்டிக்கிறோம். அது மாத்திரமல்ல, இது அரசியல் மட்டத்தில் தான் இந்த அவலமான நிலைமைகளை கூட அரசியலுக்காக பயன்படுத்துகிறார்கள் என்றால், நேற்று தபால் மூல வாக்களிப்பு இடம்பெற்றிருக்கிறது. நுவரலியா மாவட்டத்துக்கு வாக்களிக்க சென்றவர்களுக்கு ஒரு அதிர்ச்சிகரமான செய்தி, இலக்க 3 ஆறுமுகன் தொண்டமான் போட்டியிடுகிறார் என்ன தேர்தல் ஆணைக்குழுவினால் வழங்கப்பட்டிருக்கிற வேட்பாளர்களின் விபரப்பட்டியலும் குறிக்கப்பட்டிருக்கிறது. எனவே தேர்தல்கள் ஆணைக்குழுவும் இதனை பொறுப்பேற்க வேண்டியிருக்கிறது. தொழிலாளர் தேசிய முன்னணியின் பொதுச் செயலாளர் என்கிற வகையிலே, ஐக்கிய மக்கள் சக்தியோடு கூட்டணி கட்சி என்கின்ற வகையிலே, நான் இன்று தேர்தல் சுயாதீன தேர்தல் ஆணைக்குழுவுக்கு ஒரு கடிதத்தை அனுப்பி இது தொடர்பாக விளக்கம் அளிக்குமாறு கேட்டிருக்கிறேன். இறந்து போன ஒருவரை வைத்துக் கொண்டு அவரது பெயரில் அவரது கட்சியினர் தான் அரசியல் செய்கிறார்கள் என்றால், எப்படி தேர்தல் ஆணையகம் அச்சிட்டு வெளியிட்டிருக்கக்கூடிய இந்த வேட்பாளர்கள் பட்டியலிலும் இறந்த ஒருவரின் பெயர் 3 இலக்கத்தில் ஆறுமுகன் தொண்டமான் என போட்டியிடுகின்றார் என சொல்லப்பட்டிருக்கிறது? இது தபால் மூல வாக்காளர்களுக்கு நேற்று குழப்பத்தை ஏற்படுத்தியிருக்கிறது. மாத்திரமல்லாமல்
இந்த ஆள்மாறாட்ட அரசியலுக்கு சுயாதீன தேர்தல் ஆணையக்குழுவும் துணை போகிறதா என்கின்ற விளக்கத்தை தேர்தல் ஆணையகம் வெளியிட வேண்டும் என்கின்ற கோரிக்கையை நான் கடிதம் மூலமாக கோரியிருக்கிறேன். மக்களும் இது தொடர்பாக குறிப்பாக இருக்கிறேன். அதே போல அவர்கள் அமைச்சு பதவி பெற்றுவிட்டால் 1000 ரூபாய் பெற்றுக் கொடுப்போம் என கடந்த பாராளுமன்றத்தில் எதிர்கட்சி வரிசையில் இல்லாமல் எதிர்கட்சி பக்கத்திலிருந்து ஆளுங்கட்சி ஆதரவாக இருந்து சொன்னவர்கள் அவரது பிரச்சனை 1000 ரூபாய் கொடுப்பதில் தாங்கள் அமைச்சராக இல்லாது மாத்திரம்தான் பிரச்சனை சொல்லிக் கொண்டிருந்தார். அமைச்சு பதவி கிடைத்தது You're gonna...